අපි ගැන හැමෝම බයෙන් ඉන්නේ. පොහොට්ටුවක් බයයි, අලිත් බයයි, සීනුවත් බයයි, මාලිමාවත් බයයි. දැන් ඔක්කොම එකට එක් අහුවෙලා එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. මම අවධාරණය කරන්න කැමති ඔය එක කුමන්ත්‍රණයකටවත් මේ රටේ ලක්ෂ දෙසිය විස්ස සැලෙන්නට පරාජය වෙන්නට මේ කුමන්ත්‍රණ ඉදිරියේ මේ රටේ පොදු ජන අයිතිය විනාශ කරන්නට ඔය කවුරුත් සූදානම් නැහැ. ආදරණීය මිත්‍රවරුනි, මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා, සේනානායක සමුද්‍රය වම්මියුර දකුණුයුර හරහා මහා දැවැන්ත වාරි ශිෂ්ටාචාරයක් නිර්මාණය කරා. ඉන් පසුව බත්තුන් පියා ඩඩ්ලි සේනානායක මැතිතුමා පනල්ගම ජලාශයේ අම්බලංගොය එක්ගල්ලොය පල්ලම්මොය මහා දැවැන්ත වාරි ශිෂ්ටාචාරය නිර්මාණය කරා. ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ කාලේ නාමල්ලොය ව්‍යාපාරය ක්‍රියාත්මක කරා. හොඳට බලාගෙන ඉන්න, අනාගතයේදී බණ්ඩාරනායක මැතිනියගේ ඒ පාර්ශ්වයක් අපිත් සමග එකතු වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වාරි ශිෂ්ටාචාරය අපි නව යුගයට ගැලපෙන ආකාරයට මුණ්ඩනාර ජලාශ යෝජනා ක්‍රමය මහවය බල ප්‍රදේශයේ ගල්ගේ කණ්ඩිය යෝජනා ක්‍රමය පදිය තලාව බල ප්‍රදේශයේ පන්නංගල යෝජනා ක්‍රමය උහන බල ප්‍රදේශයේ හැඩඔය ව්‍යාපෘතිය හරහා ලාහුගල පානව පොතුවිල් කෝමාරි කන්න දෙකම වගා කරන්න පුළුවන් වන ආකාරයට අපි සංවර්ධනය කරමින් අක්කරේ පත්තු, අලයාඩි දෙම්බු, තිරුක්කෝවිල් සාගම කෘෂි ඉඩම් ව්‍යාපාරය ශක්තිමත් කරමින් අක්කරේ පත්තු වඩාලච්චේනේ අලයාඩි දෙම්බු සම්බු කලපුව ජල යෝජනා ක්‍රමේ ජලය බැසයාම ක්‍රමවත් කිරීම තුළ ඒ ගොවිබිම් වගා කළ හැකි ගොවිබිම් බවට පත් කරමින් කලියෝඩ ගඟේ යඩාරක්ෂේන නින්ද ඌර් බල ප්‍රදේශයේ ගංවතුර හානිය වළක්වමින් මම සඳහන් නොකරපු වාරි යෝජනා ක්‍රම මහා වාරි, මධ්‍ය වාරි, සුළු වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය යුගය අපි ආරම්භ කරනවායි කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඕවා කියනකොට සමහරු කියනවා කොහොමද බංකොලොත් රටක මේවා කරන්න කියලා. මම ඒගොල්ලන්ට කියන්න කැමති, නිදහසෙන් පස්සේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ මේ රටේ පළවෙනි වතාවට අංක එකට බලයක් නැතුව, තනතුරු තාන්න මාන්න නැතුව ජනාධිපති, අගමැති, ඇමති, රාජ්‍යමති, නියෝජ්‍යමතිකම් නැතුව රටම සංවර්ධනය කරන නම්බර එකේ එකම විපක්ෂය සමගි ජන බලවේගයයි. මේ මොහොත වන විට රජයේ පාසල් 181කට ලක්ෂ 1996ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීලා තිබෙනවා. පාසල් 87කට ලක්ෂ 4242ක් වටිනා බස් රථ පරිත්‍යාග කළා තිබෙනවා. රෝහල් 57කට ලක්ෂ 1760
හැටහයක් වටිනා රෝහල් උපකරණ බෙහෙත් හෙත් ලබා දීලා තිබෙනවා. ඒ නිසා කවුරුත් මගෙන් අහන්නෙන් එපා, කොහොමද බංකොලොත් රටක සංවර්ධනයට මුදල් හොයාගන්නේ? මතක තියාගන්න, මට තියන්නේ ප්‍රේමදාස රුධිරය, ප්‍රේමදාස ජාන. මම ඔබට කියනවා, පොරොන්දු වෙන හැම දෙයක්ම අකුරට තිතට ක්‍රියාත්මක කරනවායි කියලා මම ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, අද දිනේ අද ඔබත් සමග මේ සම්මුතිය ඇති කරගන්නකොට මම ඔබට කියන්න කැමති, මේ ගොවි සමුළුවේ මම යෝජනා කරන කරුණු ටික මේ රටේ ජාතික කෘෂිකර්ම පුනර්ජීවයක්, ගොවි ජන සංවර්ධනයක් සිදුවෙන්නට ඕන. ඒක කරන්නට නම් අපි ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නට ඕන, ජාතික ඉඩම් භාවිතා ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නට ඕන. කෘෂිකර්මාන්තය තුළ තරඟකාරී වාසිය, සාපේක්ෂ වාසිය ලැබෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. නොලෙජ් ඉනෝවේෂන් ඩිජිටල්, දැනුම නව්‍යකරණය ඩිජිටල්, මේ නව තාක්ෂණ උපයෝගී කරගෙන අපේ රටේ කෘෂිකර්මාන්තය ඊළඟ මට්ටමට ගෙනියන්නට ඕන. ආදරණීය ගොවි මහත්ම මහත්මීන්ට කියන්න කැමති, හැකියාවක් තියෙනවනම්, පුළුවන්කමක් තියෙනවනම් අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න, නෙදර්ලන්තය, ඊශ්‍රායලය වැනි රටවල් අඩු සම්පත් තුලින් කොහොමද තමන්ගේ කෘෂිකර්මාන්තය දියුණු කරලා තිබෙන්නේ. නෙදර්ලන්තය කියන්නේ ඒ රටේ භූමි භාගෙන් තුනෙන් එකක් තියෙන මුහුදු මට්ටමින් පහළ. හැබැයි කෘෂිකර්ම අපනයන වෙළඳ පොලේ යුරෝ බිලියන 100ක වටිනාකම නෙදර්ලන්තයට තියෙනවා. නෙදර්ලන්තයට පුළුවන් නම් ඇයි ශ්‍රී ලංකාවට බැරි? ඊශ්‍රායලයට පුළුවන් නම් ඇයි ශ්‍රී ලංකාවට බැරි? අපි ස්වයංක්‍රීයකරණය උපයෝගී කරගෙන, ජල රෝපිත වගා තාක්ෂණය උපයෝගී කරගෙන යථා තත්ත්වයේ කෘෂිකර්මයට ගිහිල්ලා සියස් වගාව උපයෝගී කරගෙන new farming concepts, නව වගා සංකල්ප අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මතක තබා ගන්න, ඔබගේ ගොවිදිම එකපාරට ලොකු වෙන්නේ නැහැ. පරම්පරා ගණනාවක් තුල ඔබට හිමිවුණු ගොවිබිම එලෙසමයි. එන අපි වග බලා ගන්නට ඕන. මේ ගොවිබිම තුලින් ලබා ගන්න නිෂ්පාදනය, ලබා ගන්න අස්වැන්න ඉහළ දමන්න, ගුණාත්මක භාවෙන් ඉහළ ගොවිතැනක් කරන්න, දේශීය ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරනවා වගේම අපනයන කෘෂිකර්මයට ප්‍රවේශ වන්න අපි කාර්යශූර වෙන්නට ඕන, අපි කාර්යක්ෂම වෙන්නට ඕන. මම ඔබට පොරොන්දු වෙනවා, අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි, කෘෂිකර්මාන්තේ සෑම වගාවකම නියැලෙන අපේ රටේ ගොවි පරපුරට නව තාක්ෂණික දැනුම, නව තාක්ෂණික උපකරණ සහනදායි ක්‍රමයට ලබා දෙන්නට අපි කටයුතු කරනවා.